සියදාටම ආයුබෝවන් යාළුවනේ අපේ channel එකේ 105 වෙනි video එකට සියදාම සාදරයෙන් පිළිගන්නවා යාළුවෝ මේ video එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ USB debugging හා RSA keeping ribbon ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් ඔයා මෙහෙම ගන්නකො එතකොට යාළුවනේ දැන් මෙතනදී මේක ඇවිල්ලා USB debugging use කරන නිසා යාළුවනේ මේක මේ computer එකක් සහ phone එකක් එක්ක යන ගනුදෙනුවක් තියෙන යාළුවනේ හරි ඊට අමතරව දැන් ඔයා ගන්නකො මොකක් හරි phone එකක USB debugging on වෙලා තියෙන අතරතුර යම්කිසි computer එකට අදාළව RSA keeping ribbon එක එම phone එකේ යාළුවනේ save වෙලා තිබ්බොත් අපි යාළුවනේ දැන් මේ USB cable එක හරහා මේ phone එක computer set කරපු ගමන්ම screen pattern එක ඇඳීමකින් තොරව සහ මේ මුරපදයක් enter කිරීමෙන් තොරව යාළුවනේ මේ computer එකට full හැකියාව ලැබෙනවා මේ phone එක access කරන්න. ඉතින් යාළුවෝ ගැන තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් එතකොට මේකේ තරදිනේ තියෙන්නේ කාගෙන්ද? දැන් එතකොට ඔක තරදිනේ මම පැත්ත ගත්තට පස්සේ යාළුවනේ දැන් මේ theory නොදැන ඉන්න කෙනෙකුට තමයි මේකේ තරදිනේ තියෙන්නේ. එතකොට මේ තරදිනේ තියෙන්නේ ළඟම සමීපතයෙන් තමයි යාළුවනේ මේ තරදිනේ තියෙන්නේ. හේතුව ඇවිල්ලා දැන් සාමාන්‍ය USB debugging වගේ අපේ මේ සාමාන්‍ය settings එකක් ගත්තට පස්සේ ඕකේ නොයෙකුත් settings අදාළ වෙනවා. ඒ කියන්නේ මේක developers ලාට වෙන්න වෙච්ච setting එක. ඉතින් යන්නේ මෙතන අපිට මේ computer එකේ සාමාන්‍ය system එකේ ඇතුළාන්තයටම ගිහිල්ලා කරන්න පුළුවන් ගොඩක් වැඩ දිනවන්නේ මෙතන. ඒතර සාමාන්‍ය ගත්තට පස්සේ අපි phone එක speed up කරගන්නවා වගේ වැඩ ගොඩක් දිනවනවා වල මේක ඇතුලේ. ඉතින් කවුරු හරි කෙනෙක් කියන්න පුළුවන් ඔයා phone එක පොඩ්ඩක් දෙන්නකෝ මේ phone එක speed up කරලා දෙන්න කියලා phone එක ගන්න පුළුවන්. ඔතනදී යන්නේ එයා ඔයාට ඒ වැඩේ කරලා දෙන්න ඔයාට මේ USB debugging on කරලා දෙන්න කියලා කියන්න පුළුවන්. හරි. එතකොට යාන උතරනේ USB debugging on කරුවට පස්සේ යම් කිසි computer එකකට මෙයා cable එක ගහලා එළියට ඇදපු ගමන්ම යාන්නේ අරයා අහනවා computer එකේ RSA key එක save කරන්නද කියලා. යා බැරිලා allow දුන්නොත් එතන වෙන දේ තමයි ආයෙ පස්සේ දවසක යාළුනේ ඒ කියන්නේ always allow දුන්නොත් යාළුනේ ඕ ආයෙ පස්සේ දවසක ගෙනල්ලා wire එක ගැහුවත් යාළුනේ අර phone එකත් එක්ක කෙලින්ම ඇතුළාන්තයෙන්ම ගනුදෙනු කරන්න යාළුනේ හැකියාව ලැබෙනවා. අර කම්පියුටර් එකට. ඉතින් යන්නේ ඔක තමයි අතන තියෙන තරදනාත්මක පැත්ත. එතකොට අර සමීප කෙනෙක් නිසා ආයි ෆෝන් එක ගියාම මේ අමතක වෙන්න පුළුවන්. ඔය වගේ දෙයක් වෙන්න පුළුවන්. එතකොට අනිවාර්යෙන්ම අරයා කේබල් එක ගහපු ගාම පැටර්න් එක ඇරියටත් වැඩිය. අතුලෙන් සිස්ටම් එකත් එක්කම යාළුවනේ ගන්න දෙනු කිරීම හැකියාව ලැබෙනවා. මේ අදාළ කම්පියුටර් එකට. හරි. ඉතින් යාළුවෝ අපි ඔක වෙන විදිහ පොඩ්ඩක් බලමු. යාළුවනේ අපි නම් ෆෝන් එකේ පැත්තට ගිහලා වැඩේ වෙන විදිහ බලමු යාළුවනේ. මොකෝ හේතුව යාළුවනේ කේබල් එක ගැවුවට පස්සේ ෆෝන් එකේ නේ යාළුවනේ සිස්ටම් එක ලෝ කරන වින්ඩෝ එක පේනානේ. හරි. ඉතින් යාළුවෝ අපි නම් ෆෝන් එකේ පැත්තට යන්. හරි යාළුවනේ මම දැන් මේ ෆෝන් එකේ සයිඩ් එකේ ඉන්නේ. ඉතින් යාළුවනේ අපි පළවෙනියටම USB debugging on කරගෙන ඉමු. හරි. ඉතින් යාළුවනේ කට ගන්න දේ තමයි කට යන සෙටින්ග්ස් වලට. සෙටින්ග්ස් වලට ගිහලා යන්න ඔයා යන්න about phone වලට. හරි. About phone වලට ගියාට පස්සේ යන්න කොතන හරි බාන්න යන්න build number කියලා එකක් තියෙදි කියලා. හරි. දැන් my phone එකෙන් යාළුවනේ තියෙන මේ version ඇතුලේ. හරි. උඩම තියෙන version ඇතුලේ යාළුවනේ තියෙන build number කියලා එකක්. ඉතින් යාළුවනේ build number කියන එක උඩ යාළුවනේ පස් වතාවක් වා touch කරුවා නම් develop option යාළුවනේ unlock වෙනවා. හරි. ඉතින් යාළුවනේ මම ඔන්න ඔබනවා පස් වතාවක්. ඉතින් මම කියන්නේ මයික on කරලා තියෙන්නේ මම නිකන් ඔය බාන්නේ. ඉතියාලෝ යටින් පෙන්වන උබන් වුණ වාර ගන්නත් ඔක එබුවට පස්සේ යාළුවා බැක් වෙලා බැලුවොත් ෆෝන් එකේ යාළුනේ ඇඩිෂනල් සෙටින්ග්ස් යටතේ හරි සෙටින්ග්ස් වල ඇඩිෂනල් සෙටින්ග්ස් යටතේ මෙන්න මේ තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් ඩෙවලොප් ඔප්ෂන් කියලා අලුත් සෙටින්ග්ස් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතියාලෝ මේක කරගන්න සම්බන්ධ මොකක් හරි ප්‍රශ්නයක් ඔයාලට තියෙනවා නම් ඔයා බලන් යාළුනේ ඩෙවලොප් ඔප්ෂන් වන් කිරීම කියලා මම වෙනම වීඩියෝ එකක් දාලා දෙනවා channel එකේ. හරි. ඉතියාලෝ ඔන්න ඔකට ගියාට පස්සේ ඔතන බලන් යාළුනේ ඇති යට කොතන හරි යාළුනේ ඩෙවලොප් ඔප්ෂන් කියලා එකක් හරි. හරි. ඔයා බලන්න දැන් මයික් එකේ තියෙන යාළු මෙන්න මෙතන. හරි මැද තියෙන යාළුවා ඩියලොප් ඔප්ෂන් කියලා. ඕකට ගියාට පස්සේ ඇතුලේ තියෙන යාළුවනේ USB debugging කියලා. හරි. දැන් වෙන කෙනෙක් ඇවිල්ලා දැන් වා සාමාන්‍ය බිස්නස්මන් කෙනෙක් වෙන්න පුළුවන්. සාමාන්‍ය වා security එකකට සේවල කරන කෙනෙක් වෙන්න පුළුවන්. වාගේ යාළුවනේ බැරි වෙලාවත් USB debugging on වෙලා තිබ්බොත් මේ settings එක යාළුවනේ ඕල්න බෙල් දෙනවා යාළුවනේ මෙන්න මේ වැඩේට. හරි. මේක ඕල්න බෙල් කියන්නේ නෙමෙයි අත්‍තරම. මේක ඇවිල්ලා සාමාන්‍ය තියෙන දෙයක්. ඒ වගේම දැන් බාණ්ඩ යාළුවනේ යට. හරි. USB debugging මෙන්න මෙතන on වෙලා තියෙන්නේ. ඉතින් දැන් USB debugging on වෙලා තියෙන අතරතුර ආ බලන්න දැන් මං USB කේබල් එක ගහනවා යාළුනේ ෆෝන් එකට. හරි. වාඩ පේනවා දැන් දැක්කද යටින් අර ෆයිල් ට්‍රාන්ස්ෆර් කරන එකට අමතරව අලුතෙන් ඇවිල්ලා තියෙනවා hello USB debugging කියලා. The computer RS key fingerprint value is කියලා value එකක් ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව යටින් ටික් එකක් දාන්න තැනක් ඇවිල්ලා තියෙනවා යාළුනේ always allow this computer for debugging කියලා. ඉතින් කවුරු හරි කෙනෙක් ඔකට හරියක් දාලා ඉවර වෙලා ඔකට allow දුන්නොත් යාළුනේ ආයෙ කවදාවත් ඔය message එක එන්නේ නැහැ. හරි. ඉතින් ඔයාගේ ඔයාට මෙතනදී කොයි වෙලාවෙවත් ස්ක්‍රීන් පැටර්න් එක මේ අදින්නවත් ඊට අමතරව මුරපදයක් එන්ටර් කරන්නවත් එන්නේ නැහැ. මෙතනදී කේබල් එක ගැහුවට පස්සේ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ සම්පූර්ණයෙන්ම ඔයාගේ මෙතන ස්ක්‍රීන් එක ලොක් කරලා තියෙන අවස්ථාවේදී කම්පියුටර් පුළුවන් සම්පූර්ණ ගනුදෙනු කරන්න. හරි. ඉතින් යාළුවෝ ඔන්න ඔක තමයි කතන්දරේ. මෙතනදී මොකක් කරන්න දෙයක් නැහැ. කෙලින්ම කේබල් එක ගහලා ගලවන්න විතරයි තියෙන්නේ අලෝ දීලා. හරි. ඔක් ගහපු ගමන්ම පස්සේ දවසක ඕනම අවස්ථාවක ඔයාගේ ෆෝන් එකට මේක කනෙක්ට් කරන්න පුළුවන්. යාළුවනේ අපි ඔක කොහොමද ෆෝන් එකත් එක්ක ගනුදෙනු කරන්න කියලා කම්පියුටර් සයිඩ් එකේ බලමු. හරි යාළුවනේ ඔන්න මම ආපහු කම්පියුටර් සයිට් එකට ආවා. මම යාළුවනේ මුලින්ම ස්ටාර්ට් ගේලා සේම් ඩේක ඕපන් කරගන්නවා.
හරි CMD ඕපන් කරත්තා. යාළ මේ වැඩේ කරන්න ඔකට මුලින්ම ADB drivers install කරගෙන ඉන්න ඕන. හරි ඉතින් යාළනේ Wi-Fi debugging remote desktop video එකේ යාළනේ තියෙනවා. ඔන්න ADB drivers install කරගන්න විදිය. ඉතින් යාළනේ ඔගේ මුල් ටික බල්ලි වල්ලා ඔයා ADB drivers install කරගන්න යාළනේ. ඉතින් මොකෝ යාළනේ Wi-Fi debugging remote desktop video එකත් ගොඩක් වටිනවා. මේ playlist එකමයි තියෙන්නේ. එතන ගිල්ල ආ යාළනේ මම ඔගේ link එක දාලා තියෙනවා description එකේ දාලා තියන්න. ඔයා යාළනේ මේ video එකේ මුල් ටික බල්ලා ADB drivers install කරගන්න හොදි. ADB drivers නැතුව phone net එක නඳුන කරන්න බෑ මේ ලාවේ. හරි. යාළනේ මම ඔතන ගහනවා ADB devices කියලා. දැන් ඔක ගැහුවා අපර බලා ගන්න පුළුවන් මොන device ද මේ විලා attach වෙලා තියෙන කියලා. ඉතින් ඔයාලා ඉඳන් අපි කලින් ඉස්සලා USB cable ගැහුවානේ. ඔන්න ඔයාලනේ attach වෙලා තියෙන device එක. හරි. ඊට පස්සේ ඔයාලනේ දැන් ADB drivers වල තියෙන දේක් තමයි ඔයාලේ Unix like system වල ඔයාලනේ cell එක access කරන්න පුළුවන් ඔයාලේ මේ ADB drivers වලට. ඔයා ගැහුවොත් ඔයාලේ මෙතන ADB cell කියලා. වාඩියාලනේ cell එක ඇතුළේ බහ ගන්න පුළුවන් අර phone එකේ. හරි. ඉතින් ඔයාලේ මේ හැමදේම කරන්නේ අපි වයිතන් දැන් පස්සේ දවසක අපි අර ඔල්වෙස් මේ කම්පියුටර් මතක තියාගන්න කියලා අපි අද දින ටික් එක දැම්මනේ යාළුවනේ. ඒතර පස්සේ දවසක ඔයාගේ ඇහැල කේබල් එක ගැහුවත් යාළුවනේ. අතනදී අපෙන් අහන්නේ ස්කින් පැටර්න් එක අඳින්න කියලා. හරි. ස්කින් පැටර්න් එක අඳින්නකින් තොරව ෆෝන් එකේ සෙල් එකට වයින්න පුළුවන් යාළුවනේ. මෙන්න මේ කමාන්ඩ් එක ගහලා. මෙතනදී හරි. අරක යාළුවනේ මොනවද RSA key access දීලා තියෙනවා. හරි. දැන් යාළුවනේ ඔන්න මම සෙල් එක ඇතුලේ ඉන්නේ. ඔතන යාළුවනේ මම LS කියලා ගහලා බැලුවොත් මට බලා ගන්න පුළුවන් මේ වෙලාවේ මයි ෆෝන් එකෙන් ඩිරෙක්ටරි සෙට් එකම. ඉතින් යාළුවනේ ඔතන කියපුවා මේ සිස්ටම් ඩිරෙක්ටරිත් අතුලත් තමයි යාළුවනේ හැමදේම මෙතන පෙන්නනවා. හොඳේ. මොකෝ මේක ඇවිල්ලා USB debugging. හරි. එතකොට USB debugging තුල මේ ඉන්නේ යාළුවනේ Android debugging bridge එකේ ඉන්නේ. හරි. එතන මේක ඇවිල්ලා සිස්ටම් bridge එක මේ තියෙන්නේ. එතකොට මෙයාට මේකල යන සිස්ටම් එක debug කරන තියෙන bridge එක යන. එහෙනම් යාළුවනේ සිස්ටම් එකේ තියෙන හැමදේටම access කරන යාළුවනේ මෙතනින්. හොඳේ. එතකොට අර ස්කින් එකේ තියෙන මේ පැන් එකෙන් ලැබෙන පහසුකම් වගේ නෙමෙයි යාළුවනේ මේ සෙල් එක කියලා ලැබෙන පහසුකම් ටික හොඳේ. හරි මම පොඩ්ඩක් ආපහු යන්නම් කලින් මේ SD කාඩ් එක ඇතුළට. හරි මම යනවා යන CD SD කාඩ් එක කියලා ගහලා SD කාඩ් එක ඇතුළට. SD කාඩ් එක ඇතුළට කියලා යාළුවනේ LS කියලා ගැහුවා. ඔය හැමදේම බලා ගන්න පුළුවන් මේ විදියට. ඊට අමතරව යාළුවනේ දැන් මෙහෙමයි. දැන් මෙතෙන්දී යාළුවනේ අපි දැන් සෙල් එක ඇතුළට යනකම් ගියානේ. ගිහල වෙලා අපි දැන් මෙතන දත්ත නිරීක්ෂණය කරුවානේ. එතකොට යාළුවනේ මම next video එක මේ playlist එකේ next video එකෙන් දානවා යාළුවනේ. ADB shell commands කියලා වෙන වීඩියෝ එකක් දානවා. ඒකේ යාළුවනේ මේ AD shell commands නෙවෙයි යාළුවනේ මම ADB commands කියලා වෙනම එකක් දාන්නම්. එතකොට system එකේ තියෙ මේ ADB drivers එක්ක කොහොමද මේ system එකත් ගණන් කරන්නේ කියලා එතනින් අපි යාළුවනේ basic command set එක ඉගෙන ගමු. හරි. හරි. එතකොට යාළුවනේ මේක තමයි වැඩේ. එතකොට දැන් කොහොමද මේ යම්කිසි computer එකට අපේ phone එකේ access ගිහිල්ලා තියෙනවනම් අපි කොහොමද ඔකට නවත්තගන්නේ? හරි ඕක නවත්තගන්න අපෝ phone එක side එකට යන්න ඕනේ නැහැ. මම කොහොම phone එක ඇදලා ගන්න යාළුවනේ screen එක computer එකට. හොඳේ. struct py program එක අපි ගහලා තියෙනනේ. මේ playlist එකේ තියෙනවා යාළුවනේ struct py program එක ගහගන්න ඉදිය. ඉතින් අර මම කලින් කිව්ව video එකත් ඔක තියෙනවා. ඊළඟට මම වෙන CM එකක් open කරගන්නවා. කොහොමද දාගන්නේ screen එක? phone එකේ screen එක කොහොමද තිරයට දාගන්නේ? USB debugging on කරලා තියෙන ලාවට. SCRC EY struct py. හරි ඔන්න යාළුවනේ screen එක ගත්තා. හරි ඔයා ආපහු යාළුවනේ මම phone එක අතරරන්. මම යනවා යාළුවනේ කොහෙටද? settings වලට. settings වල ගිහලා additional settings වලට ගියා. ගිහලා වල develop option වලට යනවා. develop option වලට ගිහලා යාළුවනේ දැන් ඔතන USB debugging තියෙනවා යාළුවනේ. හරි ඔය USB debugging තියෙන තැනද හරියටම පහලින් යාළුවනේ වට තියෙනවා revoke USB debugging authorizations කියලා. හරි ඔයා යාළුවනේ ඔක දෙන්න. ඔබ දුන්නාට පස්සේ යාළුවනේ revoke ද කියලා අහනවා. revoke දෙන්න යාළුවනේ. revoke දුන්නාට පස්සේ යාළුවනේ මේ සියලු computers වලින් අර RSA key එකේ access එක යාළුවනේ නැතිලා යනවා. හරි එතකොට වෙන කෙනෙක් ආපහු ඔක ගැහුවා වාට ආපහු මුරපදේ enter කරලා යාළුවනේ access දෙන්න සිද්ධ වෙනවා. මොකෝ යාළුවනේ screen එකෙන් pattern එකෙන් ඔහෙලා දෙන හින්දා. හරි කොහොම තමයි ඔක අයින් කරගන්නේ? එතකොට වා දැන් උණක් කවන්නේ නැහැ. වා USB debugging on වෙලා තියෙනවා නම් ඔක off කරලා දාන්න. ඊට අමතරව අර revoke USB debugging authorization කියන එක ඔබ level යාළුවනේ සියලු computer වලින් access අයින් කරලා දාගන්න. අපුගේ safety සඳහා බැරි ලොත් access තියනවා කියලා සැකයක් තියෙනවා. හරි ඉතින් යාළුවනේ ඔක තමයි අද දවසේ මාතෘකාව අපි කතා කරුවේ. අපි යාළුවනේ next video එකෙන් හම්බෙමු. එන යාළුවනේ සිය දෙනාටම ජය වේවා. හරි.